Hadi. ඒ 60,000 විචල්ල පිරිවෙන් අඩු කරලා උත්තරේ හෙව්වොත් වැරදිද? විචල්ල පිරිවෙන් අඩු කරලා. උත්තරේ නම් වැරද්දක් වෙන්නේ නැහැ. මේ උත්තරේම එයි. නමුත් අපිට කියන්නේ මෙතන අපිට ලැබීමක් විදියට නේද? 60,000ක අනුග්‍රාහක දායකත්වයක් ලැබෙන. ඒ කියන්නේ අපිට අමතර ආදායමක් ලැබෙනවා වගේනේ. අපිට සාමාන්‍යයෙන් ලැබෙන ගාණට වඩා සාමාන්‍යයෙන් කණ්ඩායම 35ක් සම්බන්ධ වුණොත් 350,000. ඒ ටිකට තවත් ගාණක් අමතර එනවා වගේ දෙයක් නේ කියන්නේ නේද? අතනින් අඩු කරත් ඒක හරි. කොහොම හරි උත්තරේ හරි නම් හරි, තියෙන විභාගේ හරිද? කොහොම හරි. නමුත් අර ඒක ඔයාට හැඟෙන්න. හැඟෙන දේ අනුව තමයි ඔයක කරන්නේ. මම මේ කොච්චරකවත් ඔයාට හිතෙන්නේ මේක විචල්ල පිරිවෙන් අඩු වෙන්න ඕන කියලා නම් එහෙම කරන්න කමක් නැහැ. මොකද මම කියන්නේ දැන් මෙතන සාමාන්‍යයෙන් කියන විදි අනුව මෙයාලා කියන්නේ සාමාන්‍යයෙන් 350,000 ආදායමක් එනවලු. ඒ හැරෙන්න තවත් අමතර ගාණක් මෙයාලා අපිට දෙනවලු. අමතරව ලැබෙන ගාණක් තියෙනවලු කියද්ද රුපියල් 60,000. ඒ නිසා ආදායමට ඒ 60,000 එකතු කරා නම් ඒත් හරි. හරි, එතකොට 350,000 60,000 ඔක්කොම කීයද? 475,000 එනවනේ. ඊට පස්සේ විචල්ල පිරිවැය ඉතින් වෙනසක් වුන්නේ නෑනේ. ඒ ගානම තමයි. කණ්ඩායම් 35ක් සම්බන්ධ වෙද්දි කීයද? 35ව 5. හරි, හදන් යන්න බලන්න. විචල්ල පිරිවැයනවා කියද 175,000නේ. විචල්ල පිරිවැය 175,000. දැන් මේ දෙක එකතු වෙනවා කියද 410,000. 410,000ෙන් තමයි 175,000 අඩු වෙන්නේ. කියන්නේ 235,000. දෙලක්ෂ 35,000. හරි, 235,000 කියන්නේ මුළු දායක 235,000. හරි, ඒකෙන් අඩු වෙන්න ඕන ළමයි මොකද්ද? මොකද අඩු වෙන්න ඕන විචල්‍ය පිරිවැයනේ. විචල්‍ය නෙවෙයි, ස්ථාවර පිරිවැය ටික අඩු කරා. මේ මුළු දායක 235,000, ඒකෙන් අඩු වෙන්න ඕන ස්ථාවර පිරිවැය 110,000. කියදෙන්නේ ලාභ වෙනවා 135,000.
නෙවෙයි ලක්ෂ 25,000යි. ඔන්න. කොහොම බලන්න ඒක හරිනම් ඒක තේරුණා නම් මේක සාමාන්‍ය විදියම තමයි එක වෙනසක් වුණා මොකද්ද? 35ක් සම්බන්ධයේදී අමතර 60ක් ලැබෙනවා. එතකොට අපේ ආදායම විදිහට අර සාමාන්‍ය 10,000 ගානේ 35 ඒ ගානට අමතරව ළමයි මේකත් එකතු වෙනවා 60ක්. එතකොට ඔක්කොම ඒ 350,000ට අර 60යි ඔක්කොම 410,000ක ආදායමක් එනවා. විචල්ල පිරවේ ඉතින් ඒ ගානමනේ. අර කමතර ලැබෙන එකක් නේ නේ. 2,75,000යි. එතකොට මේ ගාන 2,35,000ක් වෙනවා. මේක මේකෙන් වැඩි කරොත් ඒක වෙන්නේ නැහැ. අපිට මෙතන අමතර ආදායමක් එනවනේ. ඒ නිසා තමයි අපිට මේ වාසිය ලැබුණේ. එතකොට අපේ ස්ථාවර පිරවේ 1,10,000 කියන්නේ උත්තරේ 1,25,000 තමයි. හරි. කොහොම හරි උත්තරේ හරිනම් හරි ඉතින්. ඔකේ අපි හිතන විදිය අනුව හරි ඇහුවේ විචල්ල පිරවෙන් එක අඩු කරා. ඒත් ඔය උත්තරේම තමයි එන්නේ. තේරුණාද මේ ගණන් එන විදිය ආකෘතිය පොඩ්ඩක් ඉගෙන ගත්තනම් හරි. මේකේ ලොකුම දේ තියෙන්නේ ළමයි මේ අපි අඳුන ගන්න ඕන මොකද්ද? පිරිවැය විචල්ල සහ ස්ථාවර විදියට වෙන් කරගන්න එක තමයි. අපි කිව්වනේ මේ පාඩම මුලදිම මම පාඩම කොටස් දෙකයි පිරිවැය වර්ග දෙකයි විචල්ල සහ ස්ථාවර කියලා. හරි අපි මෙන්න මේකත් කරමු. මේව හරි හිතන ෂෝක් ගණන් එක අතට. හරිද? හොඳට මොලේ වර්ධනය වෙන ගණන්. මේකත් අපි පොඩ්ඩක් කරමු. මේකෙත් අර ටික වෙන් කර ගන්න අර මම වෙන් කරේ. SP කීයද? VC සහ fix cost එක. ඒ ටික පුළුවන් නම් වෙන් කරගන්න. ඒක පුළුවන් කරගත්ත කියන්නේ හරි මේ අහන්නේ බලන්න අවශ්‍ය දෙයක් එක. ස්ථාවර පිරවේ විචල්ල පිරවේ එක්කෙනෙක්ගේ. ඊට පස්සේ මුළු පිරවේ ආවරණය. ඒ කියන්නේ break even වෙන්න ප්‍රතිලාභින සංඛ්‍යාව. ආහහ එහෙම අහන්න. ලාක්ෂික අතිරික්තයක් ලබා ගන්න කොච්චර ප්‍රතිලාභයෙන් ඉන්නවද? ලාක්ෂික ලාභ ගන්න. හරි. කෙලින්ම කියන්නේ මේක තමයි SP. මේක තමයි VC. අපිට නොකිය කියන දේ අපි දැනගන්න ඕන. කොහෙන් හරි අපිට සල්ලි එන ක්‍රමේ තමයි ළමයි සෙලින් ප්‍රයිස් එක වෙන්නේ. අපිට සල්ලි එන ක්‍රමේ. හරිද? අපිට කොහෙන් හරි මේකෙදි අපිට අනුග්‍රහයකින් හරි නැත්නම් අයිතුලත් තීමේ ගාස්තු මොකකින් හරි අපිට සල්ලි එන දේ විතරයි SP. SP දෙක තුනක් දෙන්නේ නැහැ කොහොමත් ගාන එකයි තියෙන්නේ සෙලින් ප්‍රයිස් එකයි. විචාල පිරිවැයයි ෆික්ස් කොස්ට් එකයි තමයි ඔය දෙක තුනක් තියෙන එකතු කරලා ගන්න. හරි. ට්‍රයි එකක් දෙන්න බලන්න. වරදී අවුලක් නෑ වැරදුනාට ආයි හැද්දද්දි හරි. අපි මේකත් කළම නවත්තමුනේ. එතකොට මේකේ ඉතිරි පාස් පේපර් ටික විතරයි කරන්න තියෙන්නේ වැඩි වෙලා යන්නේ නැහැ මේ ටිකට. හෙට දවසේ පැයට මම පොඩි වෙලාවක් ගන්නම්. හරි. හෙට දවල් දවසේ උදේ මුකුත් නැහැ අනිත් විෂයන් පාඩම් කරන්න. සා මේ හදපු ගණන් ආයි ආයි account හදන්න.
බෙදා ගන්න SP කීයද? VC. SP කියන්නේ selling price එක. සල්ලි එන ක්‍රමයේ මේකේ මොකද්ද තියෙන්නේ? variable cost එක මොකද්ද සහ fix cost එක මොකද්ද කියලා. මේ ආකෘතිය ආයි අමතක කරන්න එපා හරිද? TR ඉන TVC CTFC profit to loss. ඕකෙන් තමයි ඔක්කොම හොයන්නේ. ඔන්න ලේසි ක්‍රමය ඕක. ඉතින් සූත්‍ර වලින් හොයන්න අමාරුයි. හරි අපි බලමු COVID-19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා උපදෙස් ඇතුළත් අත්පොතක් මුද්‍රණය කිරීමට සුබ සාධන සමිතියක් තීරණය කර ඇත. මේ කියන්නේ මෙයාලා මේ ආයතනයක් සමිතියක් ළමයි පොතක් හදන්න යන්නේ. පොතක් මුද්‍රණය කරලා දෙන්න. පොතක් print කරලා දෙන්න. ඒකට වියදම් මෙහෙම යනවා. හරි. නිරෝධායන මධ්‍යස්ථානවල පුද්ගලයන්ට මේ අත්පොත නිකන් නෙවෙයි දෙන්නේ මොකද්ද? හිස් වැසුමක්. අත්වැසුමක් කියන්නේ මේ ග්ලව්ස් එකකුයි මාස්ක් එකක් මුහුණු ආවරණයක් ඒකත් එක නොමිලේ එකත් අපිට අමතර වියදමක් නේ දරකටත් අමතර මේ වැඩසටහන සහභාගී වන සෑම ප්‍රතිලාභයක සඳහාම 1500ක අනුග්‍රාහකයක් දැරීමට සබන් නිෂ්පාදන සමාගමක් අපිට එකඟත්වය පළ. ඒ කියන්නේ අපි මේ එක එක පාර්සලේ නොමිලේ දෙද්දි එයාල අපිට දෙනෝ කියක්ද අනුග්‍රහයක් දෙනෝ කියක්ද රුපියල් 1500 ගානේ අන්න සල්ලි ලැබීමක් නේද? හැම එකක් වෙනුවෙන් අපි දෙන හැම එකක් වෙනුවෙන් මොකද වෙන්නේ අපිට 1500ක් ලැබෙනවා. ඔය කියන්නේ අපේ මොකද්ද? විකුණුම් ආදායම නේද මෙතන? ආදායම එන ක්‍රමයේ එනක් ඔය කියන්නේ මොකද්ද? selling price එක SP කීයද? රුපියල් 1500. අපිටයි අනුග්‍රහය දෙන්නේ. අපි වෙන කාටවත් දෙන එකක් නෙවෙයි. සබන් නිෂ්පාදන සමාගමක් අපිට 1500 ගානේ දෙනවා. අපි නොමිලේ දුන්නට අපිට සල්ලි එනවා කොහෙන්ද එන්නේ සබන් ආයතනේ අපිට දෙනවනේ ඔන්න SP ඊට පස්සේ කියනෝ මේකට අදාළ වියදම් ටික ඔන්න ඉතිරි ඔක්කොම වියද එහෙනම් සල්ලි ලැබෙන එකම ක්‍රමේ ඕක විතරයි ඒක අනිවාර්යෙන් දෙනවා ඡේද දෙක හරි කොහෙන් හරි දෙන එක හොයා ගන්න ඕන ඊට පස්සේ කියනෝ අපි බලමු variable cost එකයි fixed cost එකයි හරි අත්පොත පිළියෙල කිරීම සඳහා වෛද්‍යවරුන්ගේ උපදේශන ගාස්තු ඔයගෙන දැන් මේ පොත නිකන් ලියන්න බෑනේ ලියද්දිනේ රචනා කරද්දි වෛද්‍යවරුන් උපදෙස් පොතෙන් පොතට උපදෙස් ගන්නවද මේ පොතට මේ උපදෙස් මේ පොතට පොත් 100ක් ගත්තොත් උපදෙස් 100ක් එහෙම ගන්න නෑනේ ඔක්කොටම එක උපදෙස් අරන් එක print කරන එකනේ එකේ copy නේ ගහන්න එහෙනම් ඒක මොන පිරවැද්ද ඒකක ප්‍රමාණය අනුව වෙනස් වෙන්නේ නෑ ළමයි ස්ථාවර පිරවැයක් 30,000යි ඔන්න වෛද්‍ය උපදෙස් ගාස්තු අත් පොතක මුද්‍රණ පොතක එහෙනම් පොතෙන් පොතේක වෙනස් වෙනවා එහෙනම් මොකද්ද විචල්්‍ය පිරවැයක් 700යි ඔන්න එකක් හොයාගත්ත විචල්්‍ය ඊළඟ එක අත් පොත සංස්කරණය ඒ කියන්නේ එඩිට් කරන්න එඩිට් කරනවා කියන්නේ මේ පොතෙන් පොත එඩිට් කරනවද නෑ එකක් හරියට එඩිට් කරලා හදාගත්තෙන් පස්සේ පින්තූර දාලා රූප දාලා එඩිට් එක හදාගත්තෙන් පස්සේ ඒකේ කොපි නේ ගහන්නේ එහෙනම් ඔක්කොටම එකයි පොත් 1000ක් ගැහුවත් 20000ක් ගැහුවත් එකපාරයි සංස්කරණය කරනවා කියන්නේ එඩිට් කරන්න. එහෙනම් ඒකත් මොන පිරිවැද්ද? ස්ථාවර පිරිවැයක්. 25,000යි. ඔන්න. ඊට පස්සේ පරිච්ඡේදයක් ලිවීම සඳහා 10,000යි පරිච්ඡේද 7ක් තියෙනවා. ලියන්න. පොත මුද්‍රණය කරන කෙනෙක් ලියන්න එපේ. මේ කතාව වගේ ලියන්න එපේ. ලියද්දි පරිච්ඡේද 7ක් තියෙනවා. එක පරිච්ඡේදයකට 10,000. ඒ කියන්නේ පරිච්ඡේද 7ටම එක පොතේ පරිච්ඡේද 7ක් රුපියල් 70,000. ඒතර දැන් පොත් 100ක් ගැහුවොත් අරක 100 පාරක් ලියනවද නෑ එකපාරයි ලියන්නේ ලියන එකේ කොපි ගහන්නේ එහෙනම් පරිච්ඡේද 7ක් තියෙනවා එක පොතේ කියන්නේ එකකට 10,000 ගානේ රුපියල් 70,000ක් ලියන එක කෙනාට ගෙවන්න ඕනේ මේ ගෙව්වෙන් පස්සේ එච්චරයි ආයි හැමදාම ලබන අවුරුද්ද ගැහුවත් අවුරුදු තව 10කින් ගැහුවත් පොත් 10,000ක් ගැහුවත් එකක් ගැහුවත් ඒ ගාන එච්චරම තමයි එහෙනම් 70,000ක් වෙන්න ඕනේ පරිච්ඡේද 7ක් මේකත් මොන පිරවැද්ද
ස්ථාවර පිරිවැයක්. පොත් ගානනු වෙනස් වෙන්නේ නැහැ. පරිච්ඡේද හතක් තියෙනවා. හැබැයි හතට ගෙව්වෙන් පස්සේ ගෙව්වා ගෙව්වම 70,000 ගන්න. අත් පොතේ චිත්‍ර අඳින්න. පොතෙන් පොත චිත්‍ර අඳිනවද? නෑ නෑ. එහෙනම් ඒකත් මොකද්ද? ස්ථාවර පිරිවැයක්. මේ 70,000 ආවේ හතෙන් වැඩි කළ 10,000. ඊට පස්සේ පිටුවක් සඳහා යතුරු ලියන පිරිවැය. යතුරු ලියනවා කියන්නේ ටයිප් සෙටින් එක පිටුවක් මේ ටයිප් කරන්න රුපියල් 300ක් ගන්නෝ. හැබැයි පිටු කීයද? 50ක්. එහෙනම් පිටු 50ටම කීයද? පොතම ටයිප් කරන්න යනු රුපියල් 15,000ක් නේ. 15. එතකොට එක පොතකට 15,000ක් ටයිප් කරන්න. පොත් 10ක් ගැහුවා කියලා 15,000 10ක් ගන්නවද? නෑ නෑ. එක පාරක් ටයිප් කරලා ඒකේ කොපිනේ ගහන්න එක පාරයි ටයිපින් කරන්න. එහෙනම් කොහොම හරි පිටු ගන්න එක පාරක් ටයිප් කරගත්ත නම් ඇති. එහෙනම් ඒකත් මොන පිරිවැද්ද? ස්ථාවර පිරිවැයක්. 15,000යි. අන්න එහෙම හිතන්න පුරුදු වෙන. මම මේ කියන දේවල් එක හිතන්න පුරුදු වෙන. අස්වැසුම් යුගලක අත්වැසුම් 100යි. අර අත් එක්කෙනෙක් කෙනාට දෙනවා කිව්වනේ නේද? නිකන් මේ අර පොතත් එක්ක නිකම්ම නෙවෙයි පොත මුහුණු ආවරණේ අත්වැසුමයි. ඒතකොට දෙන ප්‍රමාණය අනුව මොකෝ වෙන්නේ? අත්වැසුම වැසුම දෙන්න එපැයිනේ. ඒකක ප්‍රමාණය අනුව වෙනස් වෙන එකක්. එහෙනම් ඒක ඇවිල්ලා විචල් 100යි. ඊට පස්සේ මුහුණු ආවරණේ එකින් එක්කෙනාට මුහුණු ආවරණ දෙන්න එපැයි නේද? පොත් 1000ක් දෙද්දි මුහුණු ආවරණ 1000ක්. පොත් 500ද්දි මුහුණු ආවරණ 500යි. එහෙනම් ඒකත් විචල්ල අමතර නොමිල දෙන එකක් නේද? විචල්ල පිරිවැයක් 200ක්. ඔන්න ඔයි ටික ළමයි හොයාගන්න ඕනි. එතකොට විචල්ල පිරිවැය වෙන්නේ කීයද? මේ තුන 1000යි. ස්ථාවර පිරිවැය කියන්නේ මේක එකතුව කීයද? කො බලන්න මේක හොයාගත්තන මේක හොයාගත්ත කියන්නේ ඉතින් ගාන හැදුව වගේ තමයි. 150,000. මේ තුන හොයාගත්ත කෙනෙක් ඉන්නවද? මේක හොයාගත්ත නම් ගාන හැදුව වගේ තමයි. හරි. අපෙන් අවශ්‍ය දේ අංකය ගහන්නේ මුළු ස්ථාවර පිරය ඔන්න තියෙන 150යි. මුළු විච ඒකකයක ප්‍රතිලාභයක සඳහා විචාල පිරය රුපියල් 1000යි. මෙම වැඩසටහනේ මුළු පිරය ආවරණය කරන්න අපේක්ෂිත ප්‍රතිලාභින් සංඛ්‍යාව කොච්චරද? ඒ කියන්නේ බිංදුව වෙන්න break even වෙන්න ඕන ගානනේ. කොහොමද බලන්නේ? මෙතන බිංදුව වෙන්න නම් මුළු පිරය ආවරණය වෙනවා කියන්නේ ලාභ ලාභ බිංදුවනේ. එහෙනම් ස්ථාවර පිරය 150,000යි. නම් මෙතනත් කියද 150,000යි. විකුණුම් මිල 1500යි. විචල්ල පිරය දැන් හොයාගත්ත 1000යි. එහෙනම් දායකය කීයද? 500. එහෙනම් ඒකක කීයක් වෙන්න ඕනද? මෙතන බිංදුව වෙන්න නම් මුළු දායක 150,000. 150,000 බෙදන්න 500ෙන් කීයද? 300යිනේ. 300යි. ඔක කෙටියෙන්ම පුළුවන් break even point එක සමානයි. මතකද කිව්වා? fix cost එක බෙදන්න දායකය. 150,000 500ෙන් බෙදුවා නම් ඒත් 300. කොහොම හරි කමක් නැහැ හොයන්නයි තියෙන්නේ. කො බලන්න ඒක හරිනะ. මේක හරියන්නේ නැහැ. ඒක හරියන්නේ. ඊට පස්සේ අපෙන් අහනවා ආර් සබන් නිෂ්පාදන සමාගමෙන් අපේක්ෂිත අනුග්‍රාහකත්වය. මේ වැඩසටහනේ මුළු පිරිවේ ආවරණය. ඔය නොකිය අහන්නේ මොකද්ද? මේ මට්ටමේදී යාලා අපිට කොච්චර සල්ලි දෙනවද? මේ 300ක් හැදුවොත් යාලා අපිට කොච්චර දෙනවද? ඔය අහන්නේ break even point එක රුපියල් වලින්. සමච්චේදර ලක්ෂේ ලාභ ලාභ නොලබන ඒකක ප්‍රමාණය රුපියල් 300 වැඩි කරන්නේ 1500. ඔන්න එයි මෙතන ගන්න කීයද? 450,000. 450,000. ඔන්න උත්තරේ. සබන් නිෂ්පාදන සමාගම අපි 300ක් දුන්නොත් එයාලා අපිට දෙනවා 450,000. ඒකකට 1500 ගන්න එයාලා අපිට අනුග්‍රහය දෙනවා. කෙලින්ම ද ආදායම කියලා අහන්නේ නැහැ. නොකිය අහන සබන් සමාගම අපිට දෙන්න කියලා ඉතින්. සබන් සමාගම එකකට 1500ක් දෙනවා නම් ලාභ ලාභ නොලබන තත්ත්වය කියන්නේ ඒකක 300න් 300ට දෙනවා නම් 450,000. ඔය අහන්නේ ලාභ සමච්ඡේද ලක්ෂ රුපියල් වලින් මේ 450,000.
මෙම වැඩසටහන තුළින් සුභසාධක සමිති අරමුදට ලක්ෂයක අතිරික්තයක් ලබා ගන්න අපේක්ෂිත ප්‍රතිලාභීන් සංඛ්‍යාව මෙතනට ලක්ෂයක් වෙන්න නම් ලාභේ ලක්ෂයක් ගන්න නම් කීයක් ඕනද? කී දෙනෙක් ඕනද අහනවා. මෙතනට දාන ලක්ෂය යන්න උඩට ලක්ෂයක් ගන්න නම් කී දෙනෙක් ඕනද? කොහොමද හොයන්නේ? මේකට මේක එකතු කරාම මෙතනට එනවා බෙදලා බලන්න. එව්වද මෙතන ලක්ෂයයි නම් මෙතන දායකය තියෙන ඕන 250,000. එහෙනම් ඒකක කීයක් වෙන්න ඕන? 250,000 මුළු දායකයක් එන්න 250,000 බෙදන්න 500. 500යි ඔන්න අවශ්‍ය දෙයංක. 3ට උත්තරේ 500යි ඔන්න. හරි, ලක්ෂයක අතිරික්තයක් ගන්න නම් 500 දෙනෙක්ට අපි මේක ප්‍රතිලාභීන් 500 දෙනෙකුට මේක දෙන්න. ඒතකොට තමයි අර සබන් නිෂ්පාදන සමාගම අපිට ඒ ප්‍රමාණය දෙන්නේ. ලක්ෂයක අතිරික්තයක් ගන්න. අතිරික්තයක් කියන්නේ ලාභෙම තමයි. හරිද? සමිතියක හතරෙන් අහන්නේ බලන්න. කො බලන්න මේක හරිනම්. එකින් එකට මේක දා ගන්න ඕනේ ඉතින්. හරිද? තත්ක් ගාලා මේක දැම්මා. හොයන්න. අයිලයින් එකත් හොයන්න බලන්න. මෙම වැඩසටහන සඳහා සබන් නිෂ්පාදක සමාගම 9,00,000 අනුග්‍රාහකයක් ලැබෙන. ඒ කියන්නේ යාලා දෙනෝ අපිට ලක්ෂ 9ක්. නම් අතිරික්තය කොච්චර? ලාභේ කොච්චර? කියන්නේ මෙන්න මෙතනට ආදායම අපිට ලක්ෂ 9ක් එනවා. යාලා සබන් නිෂ්පාදන සමාගම කියන්නේ යාලා අපිට දෙන ගාණනේ. ලක්ෂ 9 නම් විචල්ල පිරවැය ටික අඩු කරලා යටට ඇවිල්ලා බලන ලාභේ කීයද කියලා. මේ ආකෘතියම දාගන්න. කොබලන්න හෙව්වා නම් ඒක අත උස්සා. මේක දාගන්න කටුවට ටක් ගාලා උත්තර හොයන්. ලක්ෂ 9ක ආදායමක් නේ එනවලු. ලාභේ කොච්චරද කියලා හනේ. දැන් අර යටට යන්න තියෙ. මෙතන ලක්ෂ 9ක් එනවා කියන්නේ ඒක කීයක් අපි හදනවද? ලක්ෂ 9 බෙදන්න 1,500. එතකොට ඒකක නෙවෙයි අපි ප්‍රතිලාභීන් කීයද කියලා බලා ගන්න පුළුවන්. කීයද? 6,000යි නේ. 6,000ක් ඉන්න ඕන ලක්ෂ 9ක් ගන්න නම්. අනුග්‍රාහකත්වයක් දෙනවා කියන්නේ ඉතින් අපිට සල්ලි එනවා කියන එක තමයි. 6,000යි. හරිද? 6,000. එහෙනම් විචල්ල පිරිවැයත් වැඩි කරන්න 6,000 කිය දෙන්නේ. ලක්ෂ 6යි. එතකොට දායකයනෝ කියද්ද ලක්ෂ 3. දායකය ලක්ෂ 3යි. ඒකෙන් විස්ථාවර පිරිවැය 1,50,000 ගියන් පස්සේ ලාභය කීයද? 1,50,000ක ලාභයක් එනවා. ඔන්න දැක්කද? මෙතන ලක්ෂ 9ක් එන්න නම් අනුග්‍රාහකත්වයෙන් අපිට එන ආදායම, අපිට එන එකම ආදායම මෙතන ඉන්නේ. මේ මෙයාලා දෙන අපිට
සබන් නිෂ්පාදන සමාගම අපිට දෙන මේවකනේ ගානනේ ලක්ෂ නමයක් එන්න නම් අපි බලන්න ඕන එකක් අපි එද්ද එකකට යාල 1500 දෙන්න එහෙනම් 6000ක් දෙනෙකුට වෙනුවෙන් තමයි මේක දෙන එහෙනම් විචල්ල පිරිවැයත් යනවා 6000කට එතකොට ලක්ෂ 6යි එතකොට 10 වෙන්නේ ලක්ෂ 3යි ඒකෙන් නිස්ථාවර පිරිවැය යනවා කවර කරගන්න 1,50,000ක් ඉතිරි ටික තමයි ලාභ 1,50,000 වෙන්නේ කෝ බලන්න හරිනම් අත උස්සන්න ඔය වගේ ඉතිරි ටිකත් හදද්දි ළමයි ඔය ටික ඔයාට හරි මේක සෙට් වෙනවා මේක හුරු නැති ගතියක් ඇති අර හිතන්න ඇත්තටම තියරිය දැන් ඔක්කොම දන්නවනේ හොයන විදිටි ඔක්කොම දන්නෝ අවශ්‍ය අර ප්‍රශ්නේ අවශ්‍ය හොයන්න ඕන ඩීටේල්ස් ටික විතරයි හොයාගන්න තියෙන්නේ හොයන විදි ඔක්කොම දන්න අහන දෙයට දාලා ටක් ගාලා හොයන්න පුළුවන් හරිද හරි එහෙනම් ඔය කරේ අපි ආන්තික පිරිවැයකරණයත් ඔන පාඩම සම්පූර්ණයෙන්ම කරා මුළු තියරිය සමග සියල්ල පාස් පේපර් කරන්න පුළුවන් මට්ටමට ඉතින් කොච්චර අපි ගලන් හැදුවත් මේව පාස් පේපර් වලින්ම තමයි ඉගෙන ගන්න ඕන මේ සිද්ධි අසරින් හොයන විදිය නැතුව අපිට හෙවන්න ක්‍රමයක් නැත මේ ටික කරද්දි ඔයාලට තේරෙනවා මෙහෙම ආවොත් මෙතන දැන් ඔයාලට හිතෙනවා එක ගානක් හදි ඔයාලට මේ හිතුන්නේ නැහැ දෙකක් හදි තේරෙනවා ඊළඟ ගාන හදි ඔයාලට තේරෙනවා මේක ඒකක ප්‍රමාණයන වෙනස් වෙන විචල් සල්ලි එන එකම ක්‍රමය මේක ඒක තමයි SP විකුණුම් මිල මේ වෙනස් වෙන එහෙන ස්ථාවරත් එහෙම මෙහෙම ওই තුනනේ හොයන්න තියෙ විකුණුම් මිලයි ඒක එකයිනේ එකයි එක ගානයි එක මිලයි තියෙ විචල්ල පිරිවැයයි ඒක දෙකක් විතර තියෙන්න පුළුවන් දැන් මේකේ තිබුණේ මේ එහෙම ස්ථාවර පිරිවැය තමයි ඉතිරි ගොඩක් තියෙන්නේ ඒ ටික හොයා ගන්න ඕන ඒ ටික හොයාගත්ත කියන්නේ දායකය හොයන්න පුළුවන් මේ දෙක හොයනකොට ලකුණු හම්බ වෙනවා ඊට පස්සේ ලාභය හොයන්න පුළුවන් අර ලාභ ලාභ නොලබන බිංදුව වෙදි ඒකක ප්‍රමාණය සමච්ඡේද ලක්ෂ ඒව හොයන්න පුළුවන් ඕනයක් හොයා ගන්න පුළුවන් සමස්ත තියරි ඔක්කොම කියලා දීලා තියෙන්නේ ඉතින් ඔයා ලොකු දෙයක් අද ඉගෙන ගත්තා මේ පොඩි වෙලාවට ඉතින් මේ වෙද්දී ඔක්කොම පාඩම් 95%කටත් වඩා ඉවරයි තව පොඩි පොඩි ලකුණු 3 4ක් විතර තමයි ඔයාලා අර අනුපාත සහ අනුපාත ටික විතරයි කරන්න තියෙන්නේ සහර සංකල්ප එහෙමත් ඉතින් මම කරන්නම් හරිද පොඩ්ඩක් පොඩි පොඩි දේවල් ටිකක් මතක් කරලා තියෙන MCQ විතරනේ ඉන්නේ ඒ ටික කරලා දාන්න හරි ඉතින් අපිට අර මේකෙන් පස්සේ උනත් කරන්න පුළුවන් මම මීට කලින් මේ හෙට සහ අනිද්ද ගන්නේ නැහැ දවස් අනිද්ද වාට කෙලින්ම අනිත් විෂයන් පාඩම් කරන්න සහ මේ හදපු ආයි හදන්න යොදා ගන්න පුළුවන් හෙට රෑට මේක ඉතිරි ටික පාස් පේපර් ටික කරන්න බලාපොරොත්තු වෙනවා එතකොට මං හිතනවා සම්පූර්ණ මූල ගිණුම් කරන නිසා කළමනාකරණ ගිණුම් කරන්නේ අවශ්‍ය සියලුම කොටස් වාට ආවරණය වෙලා තියෙනවා හරිද අර අනුපාතයි අර අනුපාත කෑල්ල විතරයි සෙකන්ඩ් පේපරේ තා පොඩිව පොඩි ප්‍රශ්නයක් අතාරිනවත්නේ ඒක ඇතහැරියත් අවුලක් නෑ ඒක ඒ වුණාට අතාරින්න එපේ ඒක හරි ලේසි කොටසක් හරිද ඒක අනිවාර්යෙන් කරන්න ඔයාට අර මේකේ අතාරිද්දි සමහර විට අර වෙළඳ නොවන සංවිධාන හරි මූලික සටහන් පොත්වල හරි ඒක අතහැරියට කමක් නෑ සමාගම් ගන්න අනිවාර්යයි අවුල් ව්‍යාපාරේව හදන්න සමීකරණේ අනිවාර්යෙන් හදන්න සමීකරණයෙන් තනි ප්‍රශ්නයක් එනවා සමීකරණ ගණන් වෙනම මම ටිකක් හදන්නම් අර මේකෙන් පස්සේ හරිද මුළු පේපර්ස් ටික ෆුල් පේපර්ස්ව සාකච්ඡා කරනනම් මේ වගේ MCQ සහ කීපයක් එතකොට ඒව හම්බ වෙනවා සමීකරණ සහ ඉතිරි ටික මේ 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 ළඟදි කරපු ටික ඒවා ටික අමතක කරන්න එපා හොඳට බලන්න ප්‍රමිතීන් එහෙම ප්‍රමිත ටික හොඳට බලන්න MCQ බලන්න දවසට ටික ටික හරි කරන්න මේ මුළු කරපු ඔක්කොම ටික ආයෙ එකපාරක් කරන්න ඕන මේ වෙක කාලෙදි අර විෂයන් දෙකක් කියලා වෙල මුළු ඔක්කොම සිලබස් එක ආයෙ පාරක් කරපු ඔක්කොම ආයෙ කරන්න වෙනවා හදපු ගණන් ඔක්කොම පාස් වෙවර් හද එම කළා ගියොත් හරි ඒ ගන්න පුළුවන් හරි එහෙනම් ළමයි අපි අදට නවත්තනවා හොඳට වැඩ කරන්න හෙට දවස හොඳ සුපිරි දවසක් කරගන්න නිකන් ඉන්න එපා එක තප්පරයක්වත් විනාඩියක්වත් විභාගෙට තව දවස් මෙච්චර යත ඇඟිලි වලින් ගණන් කරන්න පුළුවන් නේ හෙට 30 31 1 2 3 දවස් 5යි තියෙන්නේ දවස් 5යි 4 විභාගෙ ලියන්න එපා 3 වෙනි දවසත් අතහැරලා දාන 3 කියන්නේ වා නිකන් ඔළුව නිකන් පිස්සු හැදෙන දවසක් එදාට පාඩම් කරන්නේ ඔය මෙලෝ දෙයක් ඔළුවට යන්නේ නැහැ එදා රැට නිකන් ඔළුව නිකන් අර කම්හලක් වගේ තියෙ ඔළුවට යන්නේ නැහැ මෙලෝ දෙයක් අර පාඩම් කරන්න පුළුවන් නමුත් අර ඒ වෙලෙට අපි නිකන් හිත හැදෙන්න වගේ තමයි ඒක නිකන් අර ඔළුවට ලොකුවට යන්නේ නැහැ පේපර් වගේ කරාට අවුලක් නැහැ හොඳයි පේපර් කරන එක එහෙම ඒ නිසා මේ ටික හොඳට කරන්න දවස් 4ක් වගේ තමයි තියෙන්නේ හරි ඉතින් ඒ අතරේ account අමතක කරන්න එපා accounts මතක ඇතුව ගණන් හදන්න හරිද කරපුවා කරන්න එච්චර පාස් පේපර් පේපර්ම කරන්න ටයිමින් හැදෙන්න සමාගම් ගාන වගේ අනිවාර්යෙන් කරන්න උදේ පාන්දර නැගිලා සමාගම් ගානක් කරන්න
උදල් ක්‍රෝහ ගාණක් කරන්න, ඊට පස්සේ පැය දෙකක් අනිත් විෂයන් පාඩම් කරලා අන්න එහෙම එහෙම කරන්න. 21 20 19 අවුරුදු විශේෂයෙන්ම 19 න් පස්සේ ඒ ටික 22 පේපරේ මම සම්පූර්ණයෙන්ම කරවන්නම් වාට. හරි, මේ විෂයන් දෙක ලියලා ඉවර වෙලා. හරි, එහෙනම් පුළුවන් උපරිමයටම අපි යමු. එච්චරයි වෙන්න ඕනේ. එහෙනම් හැමෝටම සුභ රාත්‍රියක්.